समाज संगायना नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् නමෝතස්ස භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස කම්මස්සකෝම්හි කම්ම දායාදුු, කම්ම යෝනි කම්ම බන්ධෝ, කම්ම පටිසරනෝ, ියංකම්මං කාරිසාමී කල්්‍යයානංවාපාපකංවා තස්සදායදුු භවිසාමීති ශ්‍රද්ධාවන්ත කාරුුණික පිහතුනේ. සුපුුරුදු පරිදි හිමිදිරි පාන්දර හිරු රූපවාහිනියෝ ඔස්සේ ඔබ වෙත ගෙන එන සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි කොයි කවුරුත් මේ වෙලාවිද්දී බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානු ශාසනාව ඔස්සේ පැහැදිලි කරල දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බොහෝම වටින්න කාරණයක් සම්බන්ධය.ඒ තමයි කර්මය සහ කර්ම පලය ගැන. බුදුරජාණන් වහන්සේ මේ කර්මය සහ, කර්ම පලය පිළිබඳව මැනවින් දේශනා කරල තිබෙනවා. කර්මය කියන්නේ මොකක්ද කියල ඇැහුවොත් එයට දෙන්න තියෙන උත්තරේ තමයි චේතනාහම් භික්හවේ කම්මං වදාමි චේතයිත්වා කම්මංකරෝති කායේන වාචාය මනසා. තමන්ගේ හිතතුළ ඇතිවන සිතිවිලි. කයහරහා වචනය හරහා ක්‍රියාත්මක කිරීම කරමය කියල කියනවා. එතකොට මේ කර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්ඩ පුළුවන්. ඒ තමයි හොඳ කර්ම සහ නරක කර්ම හොඳ කර්මවලටම තමයි මේ ලෝකෙ මිනිස්සූ පුුණ්්‍ය කර්ම කියල කියන්න. නරක කර්මවලට තමයි පාප කර්ම කියල කියන් යම් කිසි කෙනෙක් තමන්ගේ හිතතුල්ල ඇතිව තිබෙන. හොඳ සිතිවිල්ලකට අනුව යමක් කියනවනං යමක් කර නවානං භාසතිීවා කරෝතිවා. අන්න ඒ හොඳ සිතිවිල්ලට අනුව තමන්ගේ වචනය මෙහයවීම තමන්ගේ කායික හැසිරීම සිද්ධකිරීම තමන්ට හොඳ ප්‍රතිඵල යහපත් විපාක ගෙනදීම සඳහා හේතුවන කාරණාවක් බවට පත්වෙනවා. යම් කිසි කෙනෙක් තමන්ගේ හිතතුල්ලො ගොඩනැගෙන නරක නපුරු සිතිවිලිවලට අනුව ක්‍රියා කරන්නට ගියුතින් ඒ කර්මයට අහිත අවැඩ පිණිස හේතුවන දරුණු විපාකවලට මුහුණ පාන්න සිද්ධ වෙනෝ. යාදිසං වපතේ බීජන් තාදිසං හරතේ පළන්. වපුරණ බීජයට අනුව අස්වැන්නක් ලැබෙනොවා වගේ. තමන් කරන හොඳ කර්මයට හොඳ විපාකත් නරක කර්මයට නරක විපාකත් ලැබෙන බව බුදුහාමුදුරු දේශනා කළා. මෙනමි කර්මයසාහ කර්ම විපාක. තමන් තමන්ගි ජීවිතගමන තුළදී, හොඳට තේරුම් අරගෙන කටයුතු කරනවා නම්. මම කරන කර්මයට අනුව මට විපාක බුක්තිවිඳින්න වෙනවා කියනක නිතරමිනිහි කරනවනන්. කෙනාගේ ජීවිත ගමන නිවැරදි දිසාවකට යොමු කරගන්න පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට නිතර නිතර මෙිනිහි කරන්නට කියලා අනුශාසනා කරපු සූත්‍ර දේශනාවක් තියෙනවා දසදම්ම සූත්‍රය කියලා. අංගුත්තර නිකායි දසක නිපාතයේ සඳහන් වෙන්නේ. මෙන්න මේ දසදම්ම සූත්‍රයේදී, භික්‍ෂූන් වහන්සේලාට පැවිද්දන්ට නිතර නිතරමනිිහි කළ යුතු කාරණයක් හැටියට පෙන්නවා. කම්මස්ස කෝම්මි කම්ම දායාද කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරනෝ. යංකම්මං කරිස්සාමී කල්්‍යනංවා, පාපකංවා, තස්ස දායාදුූ, භවිස්සාමීති පබ්බජිතේ නබින්හම් පච්චවෙක්කි තබබං. තමා විසින් කරන කර්මයට තමන්ට බුක්තිවිඳින්න ලැබෙනවා. යංකම්මන් කරිස්සාමි කල්ලයානංවා පාපකංවා. එක ඔහොඳ කර්මයක් නං එම නැත්තන් නරක කර්මයක් නං තස්ස දායාදූ භවිස්සාං. එයට අනුවුව තමයි තමන්ට විපාක බුක්තිවිඳින්න පුළුවන්කම ලැබෙන්නේ. මේ කර්මයසාහ කරම පලය පිළිබඳව කල්පනා කරනකොට, අපට බොහෝ තැන් සූත්‍රදේශනා ඔස්සේ දැකගන්න පුළුවන්කම ලැබෙනෝ. ඒ අතරදි පිින්වත්න අපිට ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේ පිළිබඳව කල්පනා කරනකොට, මේ ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේගේ කතා ප්‍රවෘතියහනකොට ඒ පිළිබඳ තවත්. ඇැදිලි කරගන්නට පුළුවන්කම ලැබෙනෝ ලකුන්ටක බද්ධිය හාමුදුරෝ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩෙහිටපු කාලයේදී පදුමුත්තර බුදුහාමුදුරෝ භික්‍ෂූන් වහන්සේලා අ එක භික්‍ෂූන් වහන්සේ නමක් මිහිරි හඬින් ධර්මයදේශනා කරන භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථහානයහි පිහිටුවනවා දැකලා තනතුරට කියනවා මංජුස්සර භානී තනතුර කියලා. එක ඇන්නේ මිහිරී හඩින් ධර්මය දේශනා කරන භික්‍ෂූන් අතරේ අග්‍රස්ථානය. එක් භික්‍ෂූන් වහන්සේ නමකට පදමුත්තර බුදු හාමුදුරුවන්ගේ කාලේ මෙන්න මේ තනතුර ලැබෙනවා දැකලා. එදා ලකුන්ටක බද්ධිය හාමුදුරෝ ප්‍රාර්ථනාවක් කඇතිකරගත්තා කියල සඳහන් වෙනවා. බුද්ධ ශාසනයකදී මෙවැනි තනතුරක්. මංජුස්සර භානී මිහිරිහඩින් ධර්මේ දේශනා කරන භික්‍ෂූන් අතරේ අග්‍රස්ථානය මටත් ලැබේවා කියල ප්‍රාර්ථනාවක් කළා. අන්නේ ප්‍රාර්ථනාවට අනුව කටයුතු කරමින් සසර ගමන තුළදී දානශීල භාවනාදී ත්‍රවිධපුුණ්්‍යයක් ක්‍රියාවන් සිද්ධ කලා කියල සඳහන් වෙන. ඒවගේ තමයි විධ විවිධ බවවල ඉපදමින්. පුස්ස බුදුරජාණන් වහන්සේ වැඩෙහිටපු කාලේ විසිතුරු පියාපත් සහිත කෝුලෙක් වෙලා ඉපදිලා. පුස්ස බුදුහාමුදුරෝ දැකල මෙ කවුලට වුවමනාවක් ඇතිවෙල තිබෙනවා මිහිරි අඹගෙඩියක් පූජ කරන්න. බලන්න පින්වත්නී මේ කොවුලා මිහිරි අඹගෙඩියක්. බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට ඕන කියලා අදහස් කරනකොට පුස්ස බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතැතිව එලි මහනට වැඩම කලා ඒ වෙලා වෙ මේ කෝවුලා බුදුරජාණන් වහන්සේට මිහිරි අඹගෙඩියක් පූජා කළා ඒ ආනිසන්සයෙන් මිහිරි හඬක් ලැබනා කියල සඳහන් වෙනවා ඒ වගේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලසීමාවේ දී කාශ්‍යප බුදුහාමුදුරුව වෙනුවෙන් සෑයක් ඉදි කරනකොට සෑයක් නිර්මාණය කරනකොට ප්‍රධාන වඩුවා යොදුන් හතක් කුසට මේ සෑය කරවමූ කියල කල්පනා කරනකොට ඒ යොදුන් හතක්කු සැති සෑය යොදුන් දෙකකට කුඩා කළ කරමේ විපා කැහැටියට ලකුන්ටක බද්ධිය හාමුදුරු මිටි වෙලා ඉපදුනා කියල සඳහන් වෙනවා. බලන්න කර්මයට ලැබුණු කර්ම පලය. මිහිරි අඹගෙඩියක් පුස්ස බුදුරජාණන් වහන්සේට පෝජාකිරීමේ ආනිසන්සයෙන් මිහිරි හඬ ලැබවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිගරන්නගේපු යොදුන් හතක්කු සැති මහස් සෑය යොදුන් දෙකකට කුඩා කළ නිසා මිටි වෙලා උත්පත්තිය ලැබවා. බලන කර්මය විපාක. බුදුරජාණන් වහන්සේ පෙන්නවා හොඳ කර්ම කරනකොට. හොඳවිපාක නරක කර්ම කරනොකොට නර්ක විපාක. ඒත් දෙකම දකින්න පුළුවන් කතාවක් තමයි ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේගේ කතා ප්‍රවෘත්තිය. ඒවගේ තමයි නරක කර්මකළොත් නරක විපාක ලැබෙන බව. බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව කල්පනා කරනොකොටත්. බුදුඋනත් සසරගමනෙදි කළ කරම විඳින්න සිද්ද වුණා. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් පලයට පත් වනත් එක් තරා භාවයක තමන්ගේ දෙමවපියෝ ඝාතනය කරපුයක විපාක බුක්තිවිඳින සිද්දධ වුණනා කියනෙ අපි කවුදන්න. එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේපින්වත්න මේ කර්මය සම්පූර්ණයෙන්ම නැති කරලදාන මාර්ගය. සියලු කෙලෙස් ප්‍රහීන කලා න්නං ඒ කෙනා අතින් කර්මය සිද්ධ වෙන්නේ නෑ. කර්මයක් නෑ කියල කියන්නේ විපාක භුක්තිවිඳන්න සිද්ධ වෙන්නෙත් නෑ. දැ බලන්න අපි මුලදි කතා කලා මේ කර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකට බෙදන්ඩ පුළුව. හොඳ කර්ම සහ නරක කර්ම. හොඳ කර්මවලට පුුණ්‍යෙ කර්ම කියල කියනවා. නරක කර්මවලට පාපකර්ම කියල කියනවා. පුන්නෙ කර්මවලට තියෙනවා පුුණ්්‍ය විපාක විපාක කියල කියන්නේ විඳන්න ලැබෙන දේවල් කියන එකයි. එතෝට පු්‍ය කර්මවලට තියනවා විඳන්න පින කියල කියන්නේ සැප. ඒවගේ පාපකර්මවලට තියෙනවා විපාක. ගැන විඳින්න ලැබෙනවා මොනවාද දුක. පුුණ්්‍ය කර්මයට පුුණ්‍ය පාපකර්මයට පාප විපාක. එතුකොට පුුණ්්‍ය විපාක බුක්ති විඳින්න, සැප විපාක බුක්ති විඳින්න, සුගති බවවල උත්පත්තිය ලබනෝ.ඒ වගේම තමයි පාපකර්මවලට තියෙන පාප විපාක නැත්තන් විපාක බුක්ති විඳින්න. දුගති බවවල උත්පත්තිය ලබනෝ. දැ බලන්න මේ කර්මය සහ කර්ම පලය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ අපට මේ කර්මය නැති කරන්න කියල කිව්ේ. ඒ නැති කරන්න කියල කියනකට ඒ කියන්නේ තන්හාව දුරින්ම දුරුකරලදාන්න. තන්නාව දුරින්ම දුර කරලා දැන්මහම පුන්න කර්මත් නෑ පින්වත්න පාපකර්මත් නෑ. කර්මයක් නෑ කියන්නේ විපාක නෑ ැනෙ විඳින්න දෙයක් නෑ. විඳින්න දෙයක් නැත්තං ඉප දෙන්න දෙයක් නෑ දැපිදන්නවා. පුුණ්්‍ය කර්ම කරනොකොට පු්‍ය පුුණ්‍ය විපාකවලට සුගතයේ උපත ඒකත් උපතක්. පාපකර්මවලට ඒ පාපවිපාකවලට දුක්විඳින්න දුගතියේ උපතක් ඒකත් උපතක්. යම් කිසි කෙනෙක් සංසාර ගමන තුළ සුගති භාවයක වෙන්න පුළුවන්, දුගති භාවයක වෙන්න පුළුවන් උපතක් ලබාගන්නවාන්නං. තැන අදාල වෙන්නෙ නෑ. ඒ උපන්න සත්වයාට දුක උරුම බව බුදු හාමුදුරු පෙන්වා. දුගති උපදිනවට වඩා සුගතියේ උපත සැපයි. ඒ නිසා තමයි සුගතිගාමී වෙන්න හුදට දානසීලභාවනා කියන ත්‍රවිධපුුණ්‍යයක් ක්‍රියාවන් සිද්ධ කරන්න කියලා. බුදු හාමුදුරු දේශනා කළේ. දුගතියේ උපදිනවාට වඩා සුගතිය උපදිනේ කොහොඳයි ඔය දෙකේම උපදිනවාට වඩා ඉපදීම නැතිකරණ එක වඩාත් හොඳයි. දෙකම නවත්තලදාන්න සුගතිය හෝවේවා, දුගතියේවා සම්පූර්ණයම දුක නැති කරලදාන්න නං ඒකෙනා විදර්ශනාව ප්‍රගුණ කළ යුතු බවබුදු හාමුදුරු දේශනා කලා. එතකොට මේ තන්නාව දුරින්ම දුරු කරල දාන්න අපි භාවිතා කළ යුතු කරනු කීපයක් තියෙනවා දැනගතයුතු දේවල් තියනවා පිරිසිද දැනගත යුතු දේවල් තියෙනවා ප්‍රහීන කළ යුතු දේවල් තියෙනවා සාක්ෂාත් කරගත යුතු දේවල් තියෙනවා එවගේම වැඩිය යුතු ප්‍රගුණ කළ යුතු දේවල් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වා මේ නිර්වාණය සලසා ගැනීම සඳහා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හොඳයට දැනගත යුතුයි. ධර්මය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න ඕන. ඒ සඳහා තමයි ඔයත්තු ධර්මය ශ්‍රවනය කළ යුතු වෙන්නේ. ධර්මය පරිශීලනය කරනොකොට දහම් පොතපත පරිශීලනය කරනකොට. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මොකක්ද කියන එක. දැනගන්න පුලුවන්කම ලැබෙන. ඒ දැන ගැනීම කළ යුතුයි. එකට කියන අභිං්ඥයේසු, ධම්මේසු, අභිඥ්ඥා සිද්ධි. දැනගත යුතු දහම දැනගැනීම ඒ තමයි බුදු හාමුදුරුවන්ගේ දේශනාවට අනුව ඉර්දිී කියල සඳහන් කළේ. ඊනට පරිං්ඥයියේසු, ධම්මේසු, පරිඥ්ඥා සිද්ධි. පිරිසිද දැනගත යුතු දෙයක් තියෙනවා එය පිරිසිද දැනගත යුතුයි. පිරිසිදද දැනගන්නවා කියල කියන්නේ මනාව වටහාගණ්ඩෝන කියන එකයි. හො ටත ේරුම් ගණ්ඩෝන කියන එකයි. පිරිසින්ද දැනගත යුතු දේ තමයි දුක දුකාරය සත්්‍යය මේ ඉපදීම දුකක් වයසට යනක දුකක් ලෙඩවෙන එක දුකක් මරණයට පත්වෙන එක දුකක් ඒගේ අප්‍රියයත් එක්ක එක්ක තුවීම ප්‍රියායගෙන් වෙං වෙන්නවීම ඊළඟට කැමති දේවල් නොලැබීම මොනොවද කැමති දේවල් වයසට නොයා ඉන්ඩ කැමති ඒ අහම්බෙන්න්නේෙනෑ ලෙට නොවීඉන්න කැමති ඒත් ඒක හම්බෙන්නේ මරණයට පත් නොවීඉන්න කැමති ඒත් එහෙම ඉන්දබෑ කෙටියෙන් කිවෝත් පංචුපාදානස්කාන්දයම දුකයි. මේ ලෝකය තුළ පිහිටල්ල තිබෙන්නේ දුකක් කියන එක පිරිසිඳ දැනගණ්ඩඕන. සැපයි සැපයි කියල ග්‍රහණය කරලා තියෙන්නේ දුකක් කියන එක දැනගණ්ඩ ඕන. ඇයි සැපයි කියන තැන දුක තියෙනවා කියලා කියන්නේ. අපි බුක්ති විඳින්න යම් කිසි සැපයක් තියෙනවා න්නං. ඔබ අද විඳින යම් කිසි සැපයක් තියෙනවා න්නං ඒ සැපය දුකක් වෙන්නේ කොහොමද කියන ඔබ කල්පනා කළ යුතුයි. යම් කිසි සැපයක් බුක්ති විදිනවන්නම් ඔබ ඔබෙම විමසල බලන්න ධර්මයට අනුව. ඔබ විඳින යම් කිසි සැපයක් තියමවන්නං ඒ සැපයේ ස්වභාවය නිත්‍යද අනිත්‍යද අපිට විඳින්න ලැබෙන හැම්ම සැපයකම ස්වභාවය තමයි අනිත්‍යයි. යමක් අනිත්‍යනං එතන රැඳිල තියෙන්නේ සැපක්ද දුකක්ද යමක් අනිත්‍යනං එතන රැඳල තියෙන්නේ දුකමයි යමක් අනිත්‍යනං එතන දුකක් නං එය මමයමාගේ කියලා ග්‍රහණය කරන්න පුළුවන්ද කිසි සේත්ම එය මමයමාගේ කියා ග්‍රහණය කරන්නට පුළුවන්කමක් නැත එතවට බලන්න පින්වත්නී සැප අනිත්‍යයි අනිත්‍යය නිසා දුකයි ඒ නිසා මමයමාගේ කිය ග්‍රහණය කරන්න බෑ එතුකොටදැන් තමන්ට බුක්තිවිඳින සැප විඳින්න ලැබෙන සැප මමයමාගේයකයා ග්‍රහණය කරගන්න අනං ආන් ඒක මිත්‍යාවක් හැටියට කල්පනා කළ යුතුයි. ඒ නිසා මේ භවය තුළ සංසාර ගමන තුළ ඉපදීම නිසා. අපි දුක්විඳින බව දුක්කාර්ය සත්‍යය පිළිබඳව පිරිසිද දැනගත යුතුයි මනාව දැනගත යුතුයි. ඒ තමයි පරිින්්්‍යයේසු ධම්මේසු පරිඥ්ඥා සිද්ධි කියල කියන්. ඊළඟට පින්වත්න අපි නැති කළ යුතු දෙයක් තියනවා. පහතබ්බේසු ධම්මේසු පහනසිද් ප්‍රහීන කළ යුතු දෙයක් තියනො. බුදුහාමුදුර අපි ටිගෙන්වා මොකද ප්‍රීණන කළ යුත්තේ. ඒ ප්‍රහීන කළ යුතු කාරණය තමයි තෘෂ්ණාව කියල කියන්. චතුරාරය සත්‍යේ දෙවෙනිි කාරණාව. දුකට හේතුව යායන් තන්හා, පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්රා භිනන්දිනී සෙයියතිහිදං කාමතන්හා, භවතන්හා විභවතන්හා. සංසාර ගමන තුළ අපිව ඇදගෙන යන්නේ මේ තන්හාවයි. තන්හාව නිසා තමයි කර්ම රැස්වෙන්නේ. කර්මය නිසා තමයි විපාක විඳින්න වෙන්නේ. විපාක විඳින්න තියෙන නිසා තමයි භවයක උපදින්නේ. භවයක උපත නවත් අන්න නං, විපාක නවත් අන්්ඩෝන, විපාක නවත් අන්න නං, කර්මය නවත් අන්්ඩෝන, කර්මය නවත් අන්න නං, තන්හාව දුරු කර්ඩෝන. එතුට තන්හාව නිසා තමයි අපි පු්‍ය කර්මත් පාප කර්මත් දෙකම කරන්නේ. ඒ නිසාම තමයි පිනටත් කර්මය කියලා කියන්න. ුණ් කර්මය පාප කර්මය පින්න වන්නත් පව වුනත් දෙකේම පොදු වචනය තමයි කර්මය පිට පුුණ්්‍ය විපාක පවට පාප විපාක. පිනවුනත් පව වුනත් දෙකටම පොදුවචනය තමයි විපාක, ඔන්න විපාකෙට සුගතිය උපත පාපවිපාකයට දු සුගතිවේවා දුගතිවේවා පොදු වචනය උපත්ත උපතක් තියෙනවා නං ජරා්‍යාදි මරණ අන්නේ නිසා තමයි බුදුහාමුදුරෝ තන්හාව දුරු කරන්න කියල කිවේ. තන්නාව දුරුකලා නං ඒකෙනා සැනසෙනවා. එනම් ප්‍රහීන කළ යුතු. පහ තබ්බේසු දම්මේසු පහන සිද්ධි ප්‍රහීන කළ යුතු කාරණය තමයි තන්හාව කියීලකයන්. ඊළඟට සච්චිකා තබ්බේසු, දම්මේසු සච්චිකිරයාා සිද්ධි සාක්ෂාත් කරගත යුතු කාරණාවක්තියනො. අත්පත් කරගත යුතු කාරණයක් තියෙනු. අන්න ඒ සාක්ෂාත් කරගත යුතු අත්පත් කරගත යුතු දේ අත්පත් කර ගැනීම ඉරදියක්ක් ඇැටියට බුදු හාමුදුරු පෙන්නවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි නිර්වාණය නිර්වාණය කියල කියන්නේ අපි විසින් සාක්ෂාත් කරගත යුතු කාරණය, සච්චිකා තබ්බේසු, ධම්මේසු, සච්චි කිරියයා සිද්ධි සාක්ෂාත් කරගත යුතු දේ. අන්නේ ර්වා සාක්ෂාත් කරගන්න ව නං. ොකද නිර්වාණය කියල කියන්නේ තන්හාව දුරින්ම දුරු කරලා දැමීම. එතකොට තන්හාාව දුරින්ම දුරු කරලදානවා නං අන්න එතන තමයි පරම සැනසුම තන්හාව නැත්තටම නැති කළහම ඒ කෙනාගේ හිතේ හටගන්නේ ක්‍රියාසිත් පමණයි කර්ම සිත් පහල වෙන්න. ක්‍රියාසිත්සා කර්ම සිත්වල වෙනසමොකද. ්‍රියාසිත්වලින් ඇසකන නාසේ දිවශරීරය කියන ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නවා විතරයි. කර්මසිත්වලින් ඇසකණනාසේ දිවශරීරය කියන ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන අරමුණු ගන්නවා නෙවෙයි තදිංගන්න තදිින්ගන්නවා කියන්නේ උපාධානය කරගන්නවා උපාධානය කරගන්නවා කියන්නේ. එක්කො ඇලීම් වශයෙන් එය බදාගන්නවා එක්කු ගැටීම් වශයෙන් එය බදාගන්ම. රහතන් වහන්සේ නමකගේ සිත ක්‍රියාසිතක් පමණයි කර්ම සිතක් නෙවෙයි. එක ඇන්නේ ඇසට රූපයක් පේනවා ආදාාන නමුත් උපාධන නෙවෙයි. ආධානකැනෙ ඇසට පෙනෙන රූපය දකිනො අතමයි. කනට ඇහ ශබ්දය ඇහෙනව අතමයි. නාසේට දැනෙන ගඳසුවන්ද දැනෙනවා අතමයි. දිවට රසය දැනෙනවා අතමයි. ශරීරයට ස්පර්ශය දැනෙනව අතමයි. නමුත් ඒ දැන පෙනන ඇහෙනදේ මෝලික කරගෙන ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්නෙ නෑ. දැක්කොත් දැක් අවිතරයි ඇසුනොත් ඇසු නවිතරයි. දිට්ටේ දිිට්ටමත්තං සුතේ සුතමත්තන් කියලො ඇත්ව අහලතින. හැබැයි කෙලෙස් සහිත කෙනා. දැක්කොත්තුරූපයක් ඒරූපේයට කැමතිනං ඇලෙනවා අකමැතිනං ගැටෙනවා. ඇලෙන තැන ගැටෙන තැන කර්මය සිද්ධ වෙනවා. කර්මය සිද්ධ වෙන තැන විපාග තියෙන තැන උපත උපද තියෙන තැන දුක එතුකොට පින්වත්නී මෙන්න මේ ප්‍රහීන කළ යුතු තන්හාාව ප්‍රහීන කළහම සලසාගත යුතු නිවන සලසාගණ්ඩ පුළුවන්කම ලැබෙන. ඒ නිවන සලසා ගැනීම සඳහා වඩන්න ඕන කරනදයකුත් තියෙනවා. එකට කියෙනවා භාවේ තබ්බේසු, ධම්මේසු, භාවනා සිද්ධි, භාවිත කළ යුතු ප්‍රගන්න කළ යුතු, දියුණු කළ යුතු, ගොඩනැගිය යුතු ඒකාරණය තමයි ආර්යෂ්ඨාංගික මාර්ගය සම්මා දිිට්ටි සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මාවායාම, සම්මාසති සම්මා සමාධි. මෙන්න මේ ආර්යෂ්ඨාගික මාර්ගය නැත්නම් සීල සමාධි ප්‍රඥාව වඩනවනං ප්‍රගුණ කරනවනං දියුණු කරනවනං අන්න ඒකෙනා සැනසීම සලසා ගන්මෝ. එනිසා, කර්මය තියනතා කල් විපාකතියෙනවා, විපාකතියනතා කල් සංසාරගමන තුළු උපදිනවා ඉපදමින් කරපු කර්මවලට විපාක බුක්ති විඳනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ දුගතිය උපතට වඩානං හොඳයි සුගතිය පදනයක හැබැයි දුගතිය උපතටත් වඩා සුගතිය උපතටත් වඩා උපත නවත්තනවනන් තමයි වඩාත්ම හොඳ ඒනිසා පින්වත්නී මේ උපත නවත්තන්න තන්හාව දුරු කරන්න උදේට ඉඟනගතයුතු ධර්මය ඉඟනගන්න පිරිසින්ද දැනගතයුතු දුක්කාරි සත්‍යය දැනගන්න.ඒ වගේම ප්‍රහීන කළ යුතු තන්හාව ප්‍රහීන කරන්න සලසාගතයුතු නිවන සලසගන්න ඒ සඳහා වැඩිය යුතු ආර්යෂ්ඨාගික මාර්ග වඩන්න. ඒ සඳහා තමන්ග ජීවිතය යොමු කරන්න අධිෂ්ඨාන ශීලීව කටයුතු කරන්න ඒ සඳහා, රපවා හිනිියඔස්සේ උදේසන ඔබ වෙතගෙනේන සමාජ සංගායන ධර්ම දීශනාව හීතුවේවා වාසනාවීවා කියල ප්‍රාර්ථනා කරන්න. ආකා සට්ටහාචබුම් මට්ටහාා දීවානාගා මහිද්දිිකා පුං්ඥන්තන් අනුමෝදිිත්තුවා චිරංරක් අන්තුසාාසනං චිරගරක් හන්තු දේශනං චිරංරක්කහන්තු තුවං සදා サンガエナ。